මීතිරිගල දේශනා අංක 1 සුගතෝ වාදය අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුගතෝ වාදය අප්‍රමාදේන භික්කවේ සම්පාදේත දුල්ලබෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුල්ලබෝ manussත්ත පටිලාභෝ දුර්ලභා ෂණ සම්පatti දුල්ලභා පබ්බජ්ජා දුල්ලභං සද්දම්ම සවනං දුල්ලබෝ සත්පුරුෂ සංසේවෝ. දැන් අපට වටිනා අවස්ථා කීපයක් එකට ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන දෙයින් ප්‍රයෝජන ගන්න දන්නේ නැති අය බොහෝම දෙනයි. එයින් ප්‍රයෝජන ගන්න උදවියක් ටිකක් ඉන්නවා. ඉතා සුළු ගණනක් ප්‍රයෝජන ගන්නවා. ඒ දුර්ලභ අවස්ථාවලදී ප්‍රයෝජන ගන්න පිරිස ඇහුම් කන් දෙන්න එනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දිනපතා දේශනාවක් කරනවා. මොකද්ද? සුගතෝවාදය කියලා ඒකට කියන්නේ. දිනපතා කාටද දේශනා කරන්නේ? තමන් වහන්සේ වැඩ ඉන්න තැන වාසය කරන ස්වාමීන් වහන්සේලාට. ඒ උන්වහන්සේලා අතරින් සමහර ඇත්තන්ට දේශනා ඕනේ නෑ. ඒ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා ඒ අතර ඇහුම් කන් දීගෙන ඉන්නවා. අනාගාමි උත්තමයන් වහන්සේලාත් ඒ පිරිසේ ඉන්නවා. සකෘතාගාමි උත්තමයන් වහන්සේලාත් ඒ පිරිසේ ඉන්නවා. සෝවාන් උත්තමයන් වහන්සේලාත් ඉන්නවා. සෝවාන් බව ලබා ගැනීමට කටයුතු කරන කල්යාණ පෘථග්ජන උත්තමයන් වහන්සේලාත් ඒ පිරිසේ ඉන්නවා. මේ පිරිස දිහා බලාපුවාම පිරිච්ච සම්පූර්ණ වෙච්ච පිරිසක්. ඒ පිරිසටයි බුදුරජාණන් වහන්සේ මේ සුගතෝ වාදය දේශනා කළේ. දිනපතා ඒ සුදුසු අවවාද කළේ සුගතෝ වාදය මොකද්ද ඒ? අප්‍රමාදේන භික්කවේ සම්පාදේත දුල්ලබෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුල්ලබෝ manussත්ත පටිලාභෝ දුල්ලභා ෂණ සම්පatti දුල්ලභා පබ්බජ්ජා දුල්ලභං සද්ධම්ම සවනං දුල්ලබෝ සත්පුරුෂ සංසේවෝ. මෙන්න මේ දේශනා අදහස අමාරු නෑ තේරුම් ගන්න. දුර්ලභ කරුණු හතක් මෙතන උගන්වනවා. දුර්ලභ කියන එකේ තේරුම ලබා ගන්න අමාරුයි. එහෙම නැත්තම් ලැබෙන්නේ නැති බොහෝ කාලයක් ගන්නා බවයි. මුලින්ම බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා අප්‍රමාදේන භික්කවේ සම්පාදේත කියා. එතන ලොකු ආග්‍රාසයක් තියෙනවා. භික්කවේ කියන්නේ ස්වාමීන් වහන්සේලාටයි. ඒ පිරිසේ ඇතම් විට භික්ෂුණීන් පිරිසක් ඉන්නවා. උපාසක පිරිසක් ඉන්නවා. උපාසිකා පිරිසක් ඉන්නවා. ප්‍රධාන පිරිස තමයි භික්ෂු පිරිස. ඒ භික්ෂු පිරිසගේ නමින් ඔක්කොටම කතා කරන්නේ. අනිත් එක භික්ෂු කියන වචනයේ තේරුම භික්ෂූන් වහන්සේලා කියන එකනේ. නමුත් තවත් තේරුමක් තියෙනවා. සංසාරේ බයං ඉක්ඛතිති භික්ඛු. සංසාරයේ බය දකින්නාට භික්ඛු කියනවා. එතකොට උපාසක උන්නහේලාටත් භික්ඛු කියන්න පුළුවන්. නමුත් ව්‍යවහාරයේ නැහැ. වචනයේ තේරුම අනුව නම් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන පිරිස් හතරටම භික්ඛු කියන්න පුළුවන්. සංසාරේ බය දකින්නා සංසාරේ භයානකයි. මේ භයානක සංසාරයෙන් අපිට ගොඩ වෙන්න ඕනේ. මේ භයානක සංසාරයේ ඉවරයක් නැහැ. මේකේ දුක් ගොඩ ඉවරයක් නැහැ. ඒ නිසා මේකෙන් අපි ගොඩ වෙන්න ඕනේ කියා සංසාරේ බය දකින්න පිරිස තමයි මේ විදිහේ භාවනා කරන්නේ.
මේ භාවනා කරන්නේ සංසාර දුකින් එගොඩ යාමේ අදහස ඇති පිරිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනයට මේ පිරිසත් අඩංගු වෙනවා. අප්පමාදේන සම්පාදේන පමා නොවි සීලය සමාධිය ප්‍රඥාව කියන මේ උතුම් ගුණ ධර්මයන් දියුණු කරගන්න. සීලය දියුණු කරගන්න. සමාධිය දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න කියන අවවාදයයි දේශනා කළේ. සීලය කියන්නේ සාමාන්‍ය සීලයක් නොවේ. නිවන් දකින සීලය කියන්නේ ආජීව අෂ්ටමක සීලයයි. ප්‍රධාන වශයෙන් ආජීව අෂ්ටමක සීලයටයි නිවන් දකින සීලය කියන්නේ. ඒ මොකද්ද? ඒක තේරුම් ගන්න ඉන්න මේ පිරිස භාවනා කරන උදවිය සීල සමාදන් වෙනකොට ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙන්න ඕනේ. දසසිල් ගන්න එක වරදක් නැහැ. ඒක පිරෙන්න තියෙන්න ඕනේ. මොකද මේකට නිවන් දකින සීලය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති අංග 8ක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනයි ඒකේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල කොටස් ටික ඔක්කොම මේ ආජීව අෂ්ටමක සීලයේ තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන් මඟ නම් ආජීව අෂ්ටමක සීලයත් නිවන් මඟයි. ඒ නිසා ඒක තේරුම් කරලා තියාගන්න ඕනේ. එතකොට එතන 7යි. කයින් කෙරෙන වැරදි වලින් ඈත්වීම සහ වචනයෙන් කෙරෙන වැරදි වලින් ඈත්වීම නිවන් දකින සීලය කියන්නේ මේ සීල සමාධියයි. භාවනා කරන පිරිස දන්නවා සමාධිය කියන්නේ මේකයි කියලා. විශේෂයෙන් මතක තියාගන්න ඕන සමාධිය නම් දුවන්නේ නැති හිතක් වෙන්න ඕනේ. දුවන හිත සමාධිය නොවේ. නානා ප්‍රකාර පැතිවලට දුවනවා නම් සිත එතන සමාධියක් නැහැ. සමාධිය දියුණු වුණා කියන්නේ දුවන්නේ නැති හිතක් හරිගස්ස ගන්නවා. දුවන හිතින් කොච්චර කොපමණ අනර්ථ, හිංසා, පිරිහීම් සිද්ධ වෙනවද කියලා කියන්න බෑ. දුවන හිතින් දුවන්නේ කොහාටද? ප්‍රමාද වී දුවන්නේ කොහාටද? දුවලා දුවලා ගිහින් වැරදි සිද්ධ කරගන්නවා. ඒ නිසා දුවන හිත නවත්වා ගැනීම තමයි සමාධිය කියන්නේ. සමාධියේ සාමාන්‍ය ලක්ෂණ තේරුම් ගන්න ඕනේ. සමාධියෙන් නීවරණ ටික යටපත් කරගන්න ඕනේ. ආසාවල් ඒ වෙලාවට අඩු කරගන්න ඕනේ. තරහවල් අඩු කරගන්න ඕනේ. විචිකිච්ඡාවල් අඩු කරගන්න ඕනේ. නිදිබර ගතිය අඩු කරගන්න ඕනේ. එතකොට ඔන්න ඔය විදියට හිත පිරිසිදු වෙනකොට එතන තියෙනවා සමාධිමත් සිත. ඔය සමාධිය කොටස් තුනකට තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරන උදවිය. ක්ෂණික සමාධිය කියලා ඒ වෙලාවට පමණක් ඇතිවෙන සමාධිය తాවකාලිකයි. උපචාර සමාධිය කියලා එකක් තියෙනවා. උපචාර සමාධිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිත දියුණු කරන කර්මස්ථානයට හිත යොදාගෙන ඉන්න එකට. ඒ වේලාවේදී සම්පූර්ණයෙන් කර්මස්ථානය හොඳට ප්‍රකට වෙනවා. හිත තැම්පත් වෙනවා. හොඳට හිත තැම්පත් වෙනකොට දුවන්නේ නැහැ. ඊළඟට අන්න අර නීවරණ ටික ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒක තමයි උපචාර සමාධිය කියන්නේ. උපචාර කියන්නේ සමීපයේ හැසිරීම කියන තේරුම. ඒ හිත සමීපයේ තියෙන්නේ කාටද, කොහාටද? ධානයක් ලබා ගැනීමට සමීප වාසය කරනවා. උපචාර සමාධිය තියෙනවා. ඊළඟට අර්පණා සමාධිය කියන එක ලැබෙනවා. ඒක ලොකුයි. ධානයක් ලබා ගැනීම වශයෙන් ඒක ඇතිවන්නේ. ඒවා සාමාන්‍යයෙන් ලොකු විස්තර තියෙන දේවල්. මෙන්න මේ විදියට සමාධිය දියුණු කර ගැනීමට
පුදුගුණ භාවනාව කරන්න ඕනේ. මේ විපස්සනා භාවනාව කරන්නම ඕනේ. මෛත්‍රී භාවනාව කරන්නම ඕනේ. පිළිකුල් භාවනාව කරන්නම ඕනේ. එතකොට මරණානුස්සතිය සම්බන්ධව භාවනා කරන්නම ඕනේ. විපස්සනාවට කලින් සතර කමඨහන් ටික ටික පුරුදු කරගන්න ඕනේ. ඒවායින් ලැබෙන්නේ සමාධිය දියුණු කර ගැනීම. ඊළඟට තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මෙන්න මේ සිල්වතුන් කරන විපස්සනා භාවනාවටයි. ප්‍රඥා භාවනාව කියන්නේ මෙන්න මේ නුවණ දියුණු කරන භාවනාව කියන එකයි. සීල, සමාධි, ප්‍රඥා. සීලය කියන්නේ අර කලින් කියූ නිවන් දකින සීලයයි. සමාධිය කියන්නේ අර ඊළඟට කියාපු එක. ප්‍රඥාව කියන්නේ මේ විපස්සනාවට. එතකොට සීලය, සමාධිය, විපස්සනාව, ප්‍රඥාව කියන මේ කරුණු තුන දියුණු කරගන්න පමා වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අප්‍රමාදේන සම්පාදේත සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ උතුම් ගුණධර්මයන් දියුණු කරගන්න කියලා කරුණාවන්ත මෑණි කෙනෙක්, කරුණාවන්ත පිය කෙනෙක් දරුවන්ට අවවාද කරන්නා වාගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඒ පිරිසට අවවාද කළා. ඒ අවවාද කරන අවස්ථාවේදී සීල, සමාධි, ප්‍රඥා කියන මේවා දියුණු කර ගැනීමට පමා නොවන්නයි කියන්නේ මක් නිසාද? මේ දුර්ලභ දේවල් ලැබිලා තියෙනවා දැන්. එයින් ප්‍රයෝජන ගන්න ඕනේ. කරුණාවන්ත පිය කෙනෙක්, කරුණාවන්ත මෑණි කෙනෙක් වටිනා දේවල් සමාපatti කරුණු තුනක්ම ඉස්සරහට දීලා මෙන්න මේවායින් ප්‍රයෝජන ගන්න පුත්‍රයනි, දරුවනි, මෙන්න මේවායින් ප්‍රයෝජන ගන්න පමා වෙන්න එපා කියලා දෙමාපියෝ අවවාද කරනවා වගේ ඊටත් වඩා කරුණාවකින් උන්වහන්සේ කරුණු හතක් ඉදිරිපත් කළා. මෙන්න මේ සමාපatti කරුණු හත මතක තියාගන්න. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා ක්ෂණ සම්පatti දුර්ලභෝ පබ්බජ්ජා දුර්ලභ සද්ධම්මසවණං දුර්ලභෝ සත්පුරිස සංසේවෝ කියන ඒවා. එතකොට මෙන්න මේ කරුණු හතම අපට අද ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් එළඹිලා තියෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ලැබෙන්නේ නැති තරමක් තියෙන්නේ ගණන් කරන්න බැරි තරමක කාලයක් ලෝකයේ බුදුන්ගෙන් ශූන්‍ය වෙලා තියෙනවා. බුදුවරයෙක් නැතුව අන්ධකාරයේ තියෙනවා. අන්න එහෙම කාලයකදී බුදු කෙනෙක් පහළ වෙලායි ලෝකයට එළිය දෙන්නේ. ඒ ලෝකයට එළිය දෙන බුදු කෙනෙකුගෙන් ලෝකයේ පහළ වුණා. ධර්මයන් දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයන් පිරිලා තියෙනවා ලෝක 38ක. අන්න ඒක තමයි බුද්ධෝත්පාද කාලයක් කියන්නේ. එබඳු කාලයක් අද තියෙන්නේ. මේකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. මේ බුද්ධෝත්පාද කාලයෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඊළඟට මනුෂ්‍ය ජීවිතය ගැන අපි හිතලා බලන්න ඕනේ. අද අපි මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්නේ. මේ මනුෂ්‍ය ජීවිතේ කොයිතරම් උසස් එකක්ද කියලා මිනිසා දන්නේ නැහැ. මනුෂ්‍යයාගේ මනුෂ්‍ය තත්ත්වය මිනිහා දන්නවා නම් මේකෙන් ඉතාමත් වටිනා ප්‍රයෝජන ගන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිතයෙන් ගන්න තියෙන ඉතාම උසස් ප්‍රයෝජනයක් තමයි බුදුරජාණන් වහන්සේ ගත්තේ. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙනයි බුදු කෙනෙක් වශයෙන් ලෝකයේ කටයුතු කළේ. අද බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ කවුද? මනුෂ්‍ය ජීවිතයක්. මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා කවුද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කටයුතු කරන්නේ
මනුෂ්‍ය ජීවිත ලබාගත් අයයි. හඳුනා ගන්න චක්‍රවර්ති රජු වෙන්නේ කවුද? මනුෂ්‍යයා. අන්න ඒ නිසා කල්පනා කරන්න ඕනේ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම ගැන. වටිනා මනුෂ්‍ය ජීවිතේ හඳුනා ගන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතේ බෙදාගෙන බලන විට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන පන්තියේ මිනිසු, මධ්‍යම පන්තියේ මිනිසු, තුන්වන පන්තියේ මිනිසු කියලා. මේ පන්ති ભેදය මේ ලෝක සම්මත පන්ති ભેදය නොවේ. හුඟක් දේපල බෝදල් නෑදෑයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇතිනම් ඉහළ පන්තියේ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ එහෙම නෙමෙයි. හිතේ හැටියටයි උන්වහන්සේ දේශනා කරන්නේ. ත්‍රිහේතුක මිනිසයෝ ඉන්නවා. උප්පත්තියෙන්ම ත්‍රිහේතුක මිනිස්සු හේතු තුනකින් උපන් උදවිය. ඒගොල්ලෝ පළවෙනි පන්තිය. හේතු දෙකකින් උපන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ දෙවෙනි පන්තිය. එක හේතුවකින් උපන් මිනිස්සු ඉන්නවා. අහේතුක කියලා කියනවා. ඒගොල්ලෝ තුන්වෙනි පන්තිය. අහේතුක මිනිස්සුයෝ නිතර තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ උප්පත්තියෙන් අන්ධ වෙලා, උප්පත්තියෙන් බිහිරි වෙලා, උත්පත්තියෙන් ගොළු වෙලා, කොර වෙලා වාසය කරන උදවිය තමයි අහේතුක වන්නේ. උත්පත්තියෙන්ම ලැබෙන එවැනි ජීවිතයට තමයි තුන්වන පන්තියේ මිනිස්සු කියන්නේ. අර ත්‍රිහේතුක කමත් ලබා ගන්න බැරි වෙනවා. ඒ ද්විහේතුක කම ලබා ගන්නත් බැරි වෙනවා. ඒ නිසාම ඒක හේතුක මිනිස්සු නෑ. ඒ අයට අහේතුක කියලයි කියන්නේ. අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ හේතු තුන පින් කරන්නා වූ අවස්ථාවේදී ඒ හිතේ තියෙන්න ඕනේ. අලෝභය, ලෝභයෙන් අහක්වීම, අද්වේෂය, ද්වේෂයෙන් අහක්වීම, අමෝහ, මෝහයෙන් අහක්වීම, මෙන්න මේ අදහස් තුනම පිරිවරාගත් හිතකින් යුක්තව යම් කෙනෙක් කුසලයක් කළොත් ඒකට ඒ අවස්ථාවේදී අර විදියට පාවිච්චි කරන්න පුළුවන් වුණොත් අන්න ඒ කුසලයට කියනවා ත්‍රිහේතුක කුසලය කියලා. කොහොමද? ඒ කුසලය කරන අවස්ථාවේදී මලක් පූජා කරන අවස්ථාවේ වේවා, පහනක් පත්තු කරන අවස්ථාවේ වේවා, බණක් අහන අවස්ථාවේ, දනක් දෙන අවස්ථාවේ, මොනහරි පින්කමක් කරන අවස්ථාවක ලෝභ හිත අයින් කරගන්න ඕනේ. ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම අමාරුයි නම් ඒ වෙලාවේ ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අලෝභ අදහස තියාගන්න ඕනේ. කරුණා මෛත්‍රී සහගත අදහස් ඇති කරගන්න ඕනේ. අද්වේෂ අදහස් ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාව, කර්ම, කර්ම විපාක සම්බන්ධයෙන් හොඳට විශ්වාසය තියාගනිමින් අමෝහ, ප්‍රඥා අදහස ඇති කරගන්න ඕනේ. එසේ ඇති කරගෙන ඒ කරන ක්‍රියාව එක්කම අර විදිහේ අදහස් වල පැටලවිලා මිශ්‍ර වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ කුසලයට කියනවා ත්‍රිහේතුක කුසලයයි කියලා. හේතු තුනකින් යුක්ත කුසලය ඒ ත්‍රිහේතුක කුසලයයි. ත්‍රිහේතුක අදහස් කීපවරක් ඇති කර ගැනීමෙන් ඇතිවන්නේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ අවස්ථාවයි. ඒ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ වූ කුසලයකින් තමයි ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ. ත්‍රිහේතුක ප්‍රතිසන්දිය කියන්නේ හේතු ගොඩකින් යුක්ත වූ උත්පත්ති වාරයක් ලැබෙන එක. එතකොට ඒ ඇත්තාගේ උත්පත්තිය එක්කම සම්බන්ධ වෙලා තියෙනවා ඥානය. කරුණා, මෛත්‍රී සදාගත අදහස්, පරිත්‍යාග අදහස්, අලෝභ අදහස, අදෝෂ අදහස, අමෝහ අදහස කියන මේ අදහස් වලින් පිරිච්ච සිතක් ඇති පුද්ගලයෙක් තමයි උසස් පුද්ගලයෙක් වෙන්නේ. උසස්මයේ පුද්ගලයාට තමයි ත්‍රිහේතුක පුද්ගලයා කියන්නේ. ඒ ඇත්තා භාවනා කරන්න ගියොත්
ඔන්න ඒ නියම අන්දමට ක්‍රියා කරනකොට කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන තමන් හොඳට වැඩ කරගන්න පහසුවෙන් පුළුවන්. මේ ධ්‍යාන ලබා ගන්න. ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසඤ්ඤායතන, විඤ්ඤාසඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන කියන මේ අසහාය ශක්තිය ලබා ගන්න පුළුවන් ත්‍රි හේතුක පුද්ගලයන්ටයි. මේ විදිහේ විපස්සනා භාවනාව කළොත් සෝවාන් මාර්ග ඥානය ලබා ගන්න පුළුවනි. සකෘදාගාමි, අනාගාමි, අරහත් මාර්ග ඥානය ලබා ගන්න පුළුවනි ත්‍රි හේතුක පුද්ගලයන්ට. ද්වි හේතුක පුද්ගලයන්ට එහෙම උත්සාහ කරන්න ඒ තරම් ශක්තියක් නැහැ. නමුත් ඔහුත් හොඳ කෙනෙක්. ඔවුන් හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනි, මේ මනුෂ්‍ය ජීවිතේ අපි ලබා ගත්තා. ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ගන්න තියෙන උසස්ම ප්‍රයෝජනය අපිට ලබා ගන්න පුළුවන්. අපි අර ත්‍රි හේතුක ද්වි හේතුක ඒවා සම්බන්ධව සැක හිතන්නේ නැතිව භාවනා කරගෙන යන්න ඕනේ. ඒක අහක යන්නේ නැහැ. සමහරු කියනවා මේ භාවනාව හරියන්නේ නැහැ, මේ කාලේ නිවන් ලබා ගන්නට බැහැ, ඔය කියන දේවල් ලබා ගන්නට බැහැ, ඒ නිසා නිකන් ඉන්න, දන් දෙන්න ටිකක්, සිල් රකින්න ටිකක් කියලා කියනවා. ඒ කියන්නේ නියම අවවාදයක් නොවේ. කල්පනා කරලා බලන්න ඕනේ, මේ භාවනාව කියන එක අහක යන දෙයක් නෙමෙයි. කරගෙන යන අවස්ථාවේදී අහක යන දෙයක් නෙමෙයි. ඒකාන්තයෙන්ම මේකේ ප්‍රයෝජනය මේ ජීවිතේම ලැබෙනවා. ඉගෙන ගන්න උදවියට, රැකී රක්ෂාවල් කරන උදවියට, වෙන වෙන කටයුතු කරන උදවියට, නිකන් ඉන්න උදවියට, හැම කෙනෙකුටම උපකාරයි මේ භාවනාව. අන්න ඒ නිසා ලෝකෝත්තර ධර්ම මාර්ගය ලැබුණත් නොලැබුණත් භාවනාව අතාරින්නේ නැහැ. හුඟක් උනන්දුයින් කටයුතු කරන්න ඕනේ. ලැබිලා තියෙන වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මිනිසෙක් වෙලයි මේවා කරන්න පුළුවන්. තිරිසනෙක් වුණොත් බැහැ. සමහර විට පෙරේතයන් දෙවියන් වුණත් බැහැ. දෙවියෙක් වුණත් අමාරුයි. බ්‍රාහ්මීෙක් වුණත් බොහෝ විට අමාරුයි මේ විපස්සනාව කරගෙන යන්න. ඒකට බාධාවල් තියෙනවා. මිනිසයා තමයි මේකට සුදුස්සා. දුර්ලභ මිනිස් ජීවිතයක් ලබා ගත්තා. මේ දුර්ලභ මිනිස් ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. මේක දුර්ලභයි කියන්නේ මිනිස් ජීවිතයක් නම් ලැබෙන්න කුසලයකින්. ඒ නිසා කල්පනා කරන්න ඕනේ, අහේතුක මිනිසයා වුණත් භාවනා කරන්න ඕනේ. අහක යන්නේ නැහැ ඒක. පසුව ද්වි හේතුක වෙන්න පුළුවන්, ත්‍රි හේතුක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා කල්පනා කරගන්න ඕනේ, අපි අද ලබලා තියෙන මිනිස් ජීවිතෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. අන්න ඒ නිසා කල්පනා කරගන්න බුද්ධෝත්පාද කාලය ගැන අපි කීවා. ඒකත් බොහෝම දුර්ලභ එකක්. ෂණ සම්පත්තිය කියන එක ඒකත් දුර්ලභ දෙයක්, වටිනා අවස්ථාවක්. ඒ කියන්නේ මිනිස් ජීවිතයේ සමහර විට භාවනා කරන්න බැරි කාලවල් තියෙනවා, වකවානු තියෙනවා, රටවල් තියෙනවා, දැන් ප්‍රත්‍යන්ත දේශයේ කියලා කියන ප්‍රදේශ තියෙනවා. ප්‍රත්‍යන්ත දේශයේ සිටින්නේ වැඩි සත්තු වගේ අය. භාවනාවක් තියා මිනිස් ධර්මයක්වත් දන්නේ නැහැ ඒ අය. ඒ අය හිතන්නේ භාවනාව කරන්න හම්බ වෙන්නේ නැහැ කියයි. අරූප ලෝකය තියෙනවා, භාවනා කරන්න බෑ. අනික සතර අපායේ උපන්නත් භාවනා කරන්න බෑ. එතකොට අසඤ්ඤ ලෝකය කියලා ලෝකයක් තියෙනවා. අසඤ්ඤ ලෝකය කියන්නේ භ්‍රම ලෝකවල අසඤ්ඤ තලයක්. අසඤ්ඤ කියන්නේ හිත නැති රූපයක්.
හිත නැති කය විතරක් තියෙන කය නැති හිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ ඒ විදිහේ නරක බ්‍රහ්ම ලෝකවල ඉපදුනොත් භාවනා කරගන්න බෑ. අනිත් එක ඇස් කන් නාස ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් නුවණ කියන මේවා නැති වුණත් භාවනා කරන්න බෑ. අන්න ඒ නිසා කල්පනා කරගන්න ඕනේ ඒවායින් අයින් වෙච්ච වටිනාශන සම්පත්තියක් අපිට ලැබිලා තියෙනවා කියලා. මේ අවස්ථාවේදී එය දියුණු කරගන්න ඕනේ. එතකොට ඊළඟට තියෙන්නේ දුර්ලභං සද්දම්ම සවනං. බණහන්න ලැබීමත් දුර්ලභ දෙයක්. මේ කාලේ බණහන්න අපට ලැබෙනවා. බණ දැනගන්න පොත්පත් තියෙනවා. බණ කියන ඇත්තෝ ඉන්නවා. නමුත් මේ බණ කියන ඇත්තොත් නැති වෙනවා. පොතපතක් නැති වෙනවා. ඔක්කොම නැති වෙන කාලයක් තියෙනවා. අර දහම්සොඬ රජුරුවන්ගේ කතාව තියෙනවා. දහම්සොඬ රජුරුව කියන්නේ බෝධිසත්ව කෙනෙක්. ඒ උත්තමයාට ඕනකම තිබුණා බණපදයක් අහන්න. අමාත්‍යයන්ගෙන් ඇසුවා බණපදයක් දන්නවද කියලා. අනේ දේවයන් වහන්ස, අපි බණපද දන්නේ නැහැ. ඒ මොකද්ද කියලාවත් දන්නේ නැහැ කිව්වා. එතනදී රටේ අනබෙරයක් යැව්වා. බණපදයක් දන්න කෙනෙක්ට ලක්ෂ ගණනක් දෙනවා, කෝටි ගණනක් දෙනවා ඇවිල්ලා බණ කියන්නයි කියලා. අනබෙරේ නිකං ආවා කෙනෙක් නැතිව. අන්තිමේදී රාජ්‍ය දෙනවයි කිව්වා. මට රාජ්‍ය වැඩක් නැහැ කියලා කැලේට වැදුනා. ඒ තරම් දුරට දුර්ලභ වුණා. ඒ විදිහේ දුර්ලභ තත්වයකට පත් වුණා ඒ කාලේ. මේ කාලයේ ධර්මය තියෙනවා. ඒ ධර්මය අහන්නත් ලැබෙනවා. ඒ නිසා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත්, අපේ හිතේ තැම්පත් කරගත්තොත් අන්නාර නැති කාලයට ප්‍රයෝජන ගන්න පුළුවන්. අපේ හිත හොඳට හරවගෙන වැඩ කරගන්න අවස්ථාව සලස්වා ගන්න ඕනේ. ඒ නිසා ඒ අතිනුත් කල්පනා කරගෙන ධර්මය දුර්ලභයි, දුර්ලභ වූ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. අනිත් එක දුර්ලභෝ සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයන් ඇතුරු කිරීම දුර්ලභයි කියනවා. තමනුත් හොඳ වැඩ කරමින් අනුනුත් හොඳ වැඩේ යොදවන අයට තමයි සත්පුරුෂයෝ කියන්නේ. නියම සත්පුරුෂයෝ කියන්නේ අන්න ඒ අයට තමයි. ඒක නිසා කල්පනා කරන්න අන්න ඒ කරුණු ටික ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ දිනපතා මේ දේශනාව කරනවා. උන්වහන්සේ මේ සුගතෝ වාදය කියන එක දේශනා කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් කරනවා මේ ධ්‍යාන ත්‍රිශික්ෂාව දියුණු කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදියට දිනපතාම දේශනා කරන්නේ මොකද්ද කියන එකත් හිතා බලන්න ඕනේ. අදත් දේශනා කළා, හෙටත් දේශනා කරනවා, අනිද්දාත් දේශනා කරනවා. වැඩ කරන හැමදාම උන්වහන්සේ දේශනා කරනවා මේ ධර්මය. මේ දේශනා කරන එකේ තේරුම ඒ තරම් භයානකයි නම් මේ තත්වය, හිතේ තත්වය, ඒ වගේම බුදුරජාණන් වහන්සේට පේනවා. උන්වහන්සේ මුලින් දේශනා කරන්නේ ප්‍රමාදයෙන් අයින් වෙන්න, අප්‍රමාදයෙන් කටයුතු කරන්නයි කියලා. මේ ප්‍රමාදයේ වැටිලා දුක් වෙන සත්වයන් උන්වහන්සේට පේනවා. බලන බලන පැත්තෙන් දුක් වෙනවා, අඬනවා, කෑ ගහනවා, නොයෙක් විදිහේ විපත් වලට පැමිණලා ඉන්නවා උන්වහන්සේට පේනවා. මේ මොකද මේ අඳමින් දුක් වෙන්නේ? ප්‍රමාදය නිසා. ඒ නිසා උන්වහන්සේ හැමදාම අප්‍රමාද පදය ඉදිරිපත් කරනවා. පමා වෙන්න එපා, පමා වෙන්න එපා, මේ ගුණ ධර්ම දියුණු කරගන්න. පමා වීමෙන් මේ විදියේ විපාක දුක් ලැබෙනවා. සතර අපායේ වැටෙනවා. අනන්ත කාලයක් නිරයේ දුක් විඳිනවා. ඇහැ පාදා ගන්න බැරි වෙනවා පමා වීම නිසා. ඒ නිසා පමා වෙන්න එපා කියලා උන්වහන්සේ අවවාද කරනවා.
ඉතින් උන් ඔය විදියට සුගතෝ ආදය දේශනා කරනවා උන්වහන්සේ. මේ සුගතෝ ආදය දිනපතා මතක් කරගන්න ඕනි. මේ හිතවතුන් අනිත් එක අද මේ විපස්සනා භාවනාව සම්බන්ධව ප්‍රශ්න එහෙම නැද්ද ඉදිරිපත් කරන්න. මට බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. කරපු දෙයට ප්‍රශ්න තියෙන්නත් ඕනි. කුසලයක් කරනකොට ඊට පස්සේ ඒ කුසලය ත්‍රිලක්ෂණයට හරවන්න කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සලකන්න කියලා කියනවා. ඒක හොඳයි. විපස්සනා භාවනාව ඊටත් වඩා ලොකුවට නී යන්නේ. සාමාන්‍ය උදවියට කුසලයක් කළ අවස්ථාවේදී ඔය විපස්සනාව මතු කරගන්න ඕනි. ඒ කියන්නේ විපස්සනාව කරන අවස්ථාවේ අමුතුම එකක් නැහැ. විපස්සනා භාවනාවේ කෙරෙන්නේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. අර අවස්ථාවේදී බැලීම හොඳයි. එතකොට ඒකත් පුරුදු වෙනවානේ. කුසලයක් කරනකොට මේ අවස්ථාවේදී ඇතිවිච්ච නාම රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යාම අනිත්‍යයි. බිඳී යාම නිසා දුක් වන්නේය. නවත්වන්න බැරි නිසා අනාත්ම වන්නේය. අර ඇතිවෙච්ච කුසල හිතම තියාගන්න බැහැ. ඒක නැති වෙනවා. නැති වෙනවා කියන්නේ හිත තුනී වෙනවා. විපාක නැති වෙනවා කියන එක නෙමෙයි. කුසලයක් කරාම ඒකේ විපාක තියෙනවා. හිත පමණක් නැති වෙනවා. හිතේ ස්වභාවය එක විදිහකට තියාගන්න බැහැ. අපිට දැන් තේරෙන්නේ නැහැ අපේ ශරීරය ගැන. අපේ ශරීරය ගැන අපට තේරෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. නමුත් හිත ගැන අපිට තේරුම් ගන්න පුළුවනි. මේ එතකොට තිබිච්ච හිත නෙමේ දැන් තියෙන්නේ. අමුතුවෙන් ඇතිවෙච්ච හිත් ගොඩක් තිබෙන්නේ පින් කරන අවස්ථාවේ ඇතිවෙච්ච හිත් පින් කරලා ඉවර වෙනකොටම නැති වෙනවා. ඒ වෙනුවට අලුත් හිත් පහළ වෙනවා. මේ හිත් පමණක් නෙමේ නාම රූප දෙකම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ඒවා. දිගටම තියෙන ඒවා නොවේ. දැන් අපිට පේනවා මෙහෙම බලාගෙන ඉන්නකොට ඇයි මේවා නැති වෙන්නේ? මේවා තියෙනවා නේද කියලා. නමුත් ඇතුලේ මේවායේ ඇතිවෙමින් නැතිවෙමින් තියෙන ස්වභාවයක් තියෙන්නේ. මේකේ තියෙන කොටස් රාශියක් තියෙනවා. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජාය කියන ශුද්ධ අෂ්ටකයක් තියෙන්නේ. මේ අටම ඇතිවෙමින් නැතිවෙමින් පවතින මේ රූප ධර්මයේ හිතත් ඒ විදිහයි. ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. ඒක හොඳට විපස්සනා කරනකොට පේන්න ඕනි. ඔන්න ඔය විපස්සනාව කරන අවස්ථාවේ මුලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමේ සලකන්නේ. නාම රූප ධර්මයි සලකන්නේ. සමහරු කරන්නේ පිම්බීම හැකිලීම. සමහරු ආනපානී. දෙකම වරද්දක් නැහැ. පිම්බීම හැකිලීමේදී හිතන්න ඕනේ පිම්බෙනවා කියන්නේ රූප කොටසක් ඉස්සරහට ඇතිවීමයි. හැකිලීම කියන්නේ ඒ රූප කොටසම අනිත් පැත්තට නැතිවෙමින් නැතිවෙමින් යාමයි. ඇතිවීමයි නැතිවීමයි එතන තියෙන්නේ. ඒ රූප කොටස දැනීම නාමයයි. පිම්බෙනවා කියලා දැනෙනවා. දැනෙනවා කියන්නේ නාමයටයි. පිම්බීම රූපයයි. ඒක දැනීම නාමයයි. නාමය කියන්නේ මොකද්ද? හිතයි චෛතසිකයි ගොඩකට තමයි නාමය කියන්නේ. මේ නාම රූප දෙකයි මේ පිම්බීම හැකිලීමේදී තියෙන්නේ. ඒ දෙක මෙනෙහි කරමින් භාවනා කරන්න ඕනේ. තේරුම ඇති කරගන්න ඕනේ. පිම්බීම පමණක් නෙමේ හැකිලීමත් බැලිය යුතුයි. පිම්බෙනවා හැකිලෙනවා කියනකොට ඒකේ අදහස ගන්න ඕනේ. පිම්බීම කියන්නේ රූප කොටසයි.
ඒක දැනීම නාම කොටසයි. එතකොට මේ නාම රූප දෙකත් පිම්බෙන අවස්ථාවේදී හැකිලෙන අවස්ථාවේදී ඒක දැනීම නාමයයි. හැකිලීම කියන්නේ මොකද්ද? නාම රූප දෙකේ පැවැත්මයි මේ පිම්බීම හැකිලීම කියන්නේ. අන්න ඒ විදියට බැලිය යුතුයි. අනිත් එක ආනාපානේ. ආනාපානේදී තියෙන්නේ වායෝ ධාතුවයි. වායෝ ධාතුව කියන්නේ රූප කොටසක්. රූප කොටස කියන්නේ දැන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ දේවල් වලටයි. එතනින් මේ ආශ්වාස ප්‍රාශ්වාස කියන මේ වායෝ ධාතුව තමන්ට දැනෙනවා. ආනාපාන භාවනාව කරන උදවිය කරන්න ඕනේ පිම්බීම හැකිලීමට වඩා ටිකක් අමුතුවෙන් හොඳට මූලික වශයෙන් හිත තැම්පත් කරගෙන ඉවර වෙලා ඊළඟට හොඳට ඒවා සලකන්න පුරුදු වීමයි. ආනාපානෙට එකපාරටම හිත යොදන්නේ නැහැ. පළමුවෙන් ශරීරයට හිත යොදාගෙන ටික වෙලාවක් ඉන්නවා. ටික වෙලාවක් ඉන්නකොට ඉබේටම දැනෙනවා මෙතන හුස්ම වැටෙනා බව. තව ටිකක් ඉවසලා ඒකට හිත යොදාගෙන මේක තේරුම් අරගන්න මහන්සි ගන්න. මෙන්න මේ එක තැනක හැපෙමින් ඇතුල් වෙන පිට වෙන මේ වායෝ ධාතුව, මේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක ඇතුල් වෙනවා පිට වෙනවා දැනෙනවා. ඒ දැනෙන්නේ යම් කිසි තැනක හැපෙන නිසයි. හුලඟක් අපට දැනෙන්නේ ඇඟේ හැපෙන නිසයි. නැත්නම් ගස් කොළන් හෙලවෙන නිසයි. අන්න ඒ වාගේ වායෝ ධාතු කියා කියන මේ සුළඟත් අපට දැනෙන්නේ යම් කිසි තැනක හැපෙන නිසයි. ඒ හැපෙන තැන හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මෙතන හැපෙනවා නාහෙ අග්ගිස්සේ, එහෙම නැත්නම් පල්ලෙහා හරියේ, එහෙමත් නැත්නම් තවත් එවැනිම පැත්තක හැපෙනවා දැනෙනවා. සමහරුන්ට දැනෙන්නේ උඩතොලේ. කොහොම හරි අර දැනෙන එක ඉබේම දැනෙන එකයි මෙනෙහි කරන්න ඕනේ. ඉබේම දැනෙන්න ගියහම දැනෙන අවස්ථාවේදී හැපෙන තැන තේරුම් ගන්න ඕනේ. හැපෙන තැන තේරුම් අරගෙන ඒ හැපෙන තැනට හිත යොදනවා. හිත යොදාගෙන එතන බැඳා වගේ හිත තියාගන්න ඕනේ. කොතනද? හුස්ම රැල්ල ඇතුල් වෙන තැන. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. හිත මෙහාට ගන්නේ නැහැ. හුස්ම රැල්ල යන මාර්ගය දිහා බලන්නේ නැහැ. අර වැදෙන තැන හිත තියාගන්නවා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා තේරුම් ගන්නවා. පිට වෙනකොට පිට වෙන බව තේරුම් ගන්නවා. හුස්ම රැල්ල වැදෙන තැන හිත තියාගන්නවා. මම කිව්වේ අර හැපෙන තැන හිත බැඳා වගේ තියාගන්න ඕනි කියලා. බැඳා වගේ තියාගෙන ඔන්න ඇතුළට යනකොට ඇතුල් වෙච්ච එක තේරුම් ගන්න ඕනි. පිට වෙනකොට පිට වෙච්ච එක තේරුම් ගන්න ඕනි. එහාට මෙහාට හිත යවන්න නරකයි. එක තැනම හිත තියෙන්න ඕනි. එහාට මෙහාට හිත ගියොත් මොකද වෙන්නේ? සමාධිය නැති වෙනවා. සමාධිය කියන්නේ එක තැනක හිත තියන් ඉන්න එක. අන්න ඒ විදිහට බලනවා. ඕක වරද්දගෙන තියනවා බොහොම දෙනා. අන්න ඒකයි මේ කියන්නේ. මේ විදිහට මේ ඇතුල් වෙන පිට වෙන දේ මොකද්ද? රූප ධර්මයන්ගේ වායෝ ධාතුවයි. ධාතු වශයෙන් එතන සලකන්නේ වායෝ ධාතුව. ඒක දැනීම නාමයයි. නාමය හිතයි. මේක හැපෙන්නේ කොහොමද? පඨවි ධාතුව සමග එතකොට ධාතු දෙකක් දැනෙනවා. සමහර වෙලාවට මේක උණුසුමටත් දැනෙනවා. සීතලටත් දැනෙනවා. එතකොට ඒ තේජෝ ධාතුවයි. ආපෝ ධාතුවත් දැනෙන්න පටන් ගන්නවා.
ධාතු හතරම තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිත් එක විඥාන ධාතුවත් එක්ක ධාතු පහක් දැනගන්න පුළුවන් වෙනවා. ධාතු සම්බන්ධව තේරුමක් ඇති කරගත්තොත් ඊටාම වටිනා අවබෝධයක් ලැබෙනවා. හැබැයි එකපාරටම ඕක කරගෙන යන්න බෑ. පුළුවන් තරම් මහන්සි අරගෙන එක තැනම හිත තියාගන්න ඕනේ. එක තැනක හිත තියාගෙන දිගටම භාවනා කරන්න ඕනේ. භාවනා කරගෙන යනකොට නොඑක් විදියේ කරදර ඇති වෙන්න පුළුවන්. හිත දුවන්න පුළුවන්. නැවත අරගෙන මෙනෙහි කරන්න. මෙනෙහි කරගෙන කලක් යනකොට මේක ඉතාමත් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. බොහොම පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. අර පිම්බීම හැකිලීම භාවනාව වගේම මේකත් ලේසියෙන් කරන්න පුළුවන්. සමහරුන්ට මෙතන දැනෙන්නේ නැහැ. මෙතන වදිනවා දැනෙන්නේ නැහැ. මම දන්නවා කිහිප දෙනෙක් කියනවා දැනෙන්නේ නැහැ කියලා. අන්න ඒ ඇත්තන්ට හොඳයි පිම්බීම හැකිලීම. භාවනාව නවත්තන්න ඕනේ නැහැ. ඒ ඇත්තන්ට පිම්බීම හැකිලීම භාවනා කරන්න පුළුවන්. අර විදියට හිත තැම්පත් කරගෙන පිම්බීම හැකිලීම භාවනාව කරනකොට ඕනෑ කමින් පුම්බන්න යන්න හොඳ නැහැ. ඉබේම පිම්බෙන හැටි බලනවා. හිත යොදන්න පිම්බෙන හැටි ටික වේලාවක් බලාන ඉන්නකොට හිත යොදාගෙන ඉන්නකොට පිම්බෙනවා හැකිලෙනවා දැනෙනවා. බොහොම හිමින් ඒක දැනෙන්නේ. පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා. එතකොට පිම්බීමත් හැකිලීමත් කියන මේ රූප ධර්ම දෙකයි. ඒ අනුව දැනීම් වශයෙන් පවතින නාම ධර්ම දෙකයි මට වැටහෙන්නේ. මේ විදියට ධාතු වශයෙන් ආනාපානයේදී වැටෙනකොට මේ මම කියන්නේ මොකද? මේ ධාතු ගොඩකටයි. ධාතු ගොඩ අයින් කළොත් මම නැහැ. අන්න ඒ විදිහේ අදහසක් අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්ථාව එනකම්ම මේ විදියට කරගෙන යන්න ඕනේ. භාවනාව මේ විදියට කරගෙන යන්න ඕනේ. භාවනාව කරගෙන යනකොට අන්තිමේදී මෙතන තියෙන්නේ ධාතු ගොඩක් බව පේනවා. පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, විඥාන ධාතුව සහ තවත් ධාතුවක් තියෙනවා ආකාශ ධාතුව කියලා. අන්න දැන් මෙතන අර නාසයේ සිදුර හරියේ තියෙන්නේ ආකාශ ධාතුවයි. ධාතු හයක් වැටෙන්න පුළුවන්. ආනාපානය කරනකොට ධාතු හයක් වැටෙන්න පුළුවන්. බලෙන් හිතන්න යන්න හොඳ නැහැ. වැටෙනකොට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වැටෙන්නේ මෙන්න මේ ධාතුන් මෙන්න මේ අවස්ථාවයි මට දැනෙන්නේ කියලා. ඒ එක්කම අර විඥාන ධාතුව, පඨවි ධාතුව දැනෙනවා. ආපෝ ධාතුව දැනෙනවා. වායෝ ධාතුව දැනෙනවා. තේජෝ ධාතුව දැනෙනවා. ආකාශ ධාතුව දැනෙනවා. එකතුව ධාතු හයයි. අර පුක්කුසාති කියලා රජ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ච ධාතු සමන්නාගතෝ භික්ඛු පුරිසෝ. උන්වහන්සේ පටන් ගන්නේ එහෙම. භික්ෂුව කියලා ඒ ඇත්තට ආමන්ත්‍රණය කළා. භික්ෂුව මේ පුරුෂයා මේ පුද්ගලයා කියන්නේ මම කියන්නේ ධාතු හයකටයි. ධාතු හය අයින් කළොත් පුද්ගලයා නැහැ කියා ඔන්න ඔය දේශනාව කළා. ධාතු හය වෙන් කළා. පඨවි ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, ආපෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව වශයෙන් ධාතු හය මෙතන තියෙන්නේ. පුද්ගලයෙක් ඇත්තේ නැහැ. කෙනෙක් මමෙක් ඇත්තේ නැහැ. මෙන්න මේ අවබෝධය ඇති වුණොත් අන්න එදාට දිට්ටි විසුද්ධිය ඇති වෙනවා. එතකම් මේ ඉවසීමෙන් යුක්තව
භාවනා කරන්න ඕනේ. කරගෙන යනකොට මෙන්න මේ අදහස වැටහෙයි. ඒ එක්කම ඉබේට කල්පනාවට එයි මේ නාම ධර්මත් මේ රූප ධර්මත් අර කියන ධාතු සියල්ලත් ඉබේ ඇතිවෙච්ච දේවල් නෙමෙයි කියා. කවුරුත් මවාපු දේවලුත් නෙමෙයි කියා. එහෙමනම් යම්කිසි හේතුවකින් හටගත් දේවල් බව වැටහෙනවා. කලින් ඇති කරගත් තණ්හාවක් නිසා අවිද්‍යාව නිසා මේ කර්ම රැස් කළා. ඒ කර්ම අනුව තමයි මේ ප්‍රතිසන්දි විඥාණය ඇති වුනේ. ප්‍රතිසන්දි විඥාණය කියන්නේ සත්වයාගේ පළවෙනි උත්පත්තිය. ඒක එක්කම නාම රූප කියන කොටස් දෙකත් ඇති වුණා. ඒ නාම රූප කොටස් දෙක වැඩි වෙලා ගිහිල්ලා ආයතන ඇති වුණා. ආයතන නිසා ස්පර්ශය, පස්සය කියන හැපීම ඇති වුණා. ඔහොම හැපීම ඇතිවන්නේ මේ ආයතන නිසා. ස්පර්ශය නිසා වේදනාව ඇති වුණා. වේදනාව නිසා තණ්හාව ඇති වුණා. තණ්හාව නිසා උපාදානය ඇති වුණා. උපාදානය නිසා අල්ලා ගැනීම, මම කියලා අල්ලා ගැනීම ඇති වුණා. උපාදානය නිසා භවය ඇති වුණා. අපිට උත්පත්තිය ලැබුණේ ඒ නිසා. එතකොට ජාති, ජරා, මරණ ආදී දේවල් ඇති වුණා. ඔන්න ඔය හේතුඵල වශයෙන් සලකන්න පුරුදු වීම තමයි පච්චේ පරිග්ගහ ඥානය කියන්නේ. ඒ දෙවෙනි ඥානය එතකොට කල්පනා කරන්න ඕනේ අර භාවනා කරන උදවිය භාවනාව හොඳට කරගෙන යනකොට අර නාම රූප වශයෙන් සැලකුවා. ඒ නාම කොටසයි රූප කොටසයි ධාතු කොටස් වශයෙන් සැලකුවා. ඒ ධාතු කොටස් වලටත් තියෙන්නේ නාම රූප කොටස් දෙකයි. මේ නාමත් මේ රූපත් කියන දේවල්. මේ නාමය දැනගත්තාම නාමයේ හේතුව දැනගත්තා. රූපය දැනගත්තාම රූපයේ හේතුව දැනගත්තා. ඒ විදියට නාමත් අවබෝධ වුණා. රූපත් අවබෝධ වුණා. ඊළඟට නාමයත් නාමයේ හේතුවත් දැනගත්තා. නාමය ඇතිවන්නේ හිතක් ඇතිවන්නේ යම් කිසි අරමුණක් නිසා. අරමුණක් නැත්නම් හිත ඇතිවන්නේ නැහැ. ඒ විදියට නාමය සම්බන්ධවත් රූපයත් අරන් අර විදිහට පටිච්ච සමුප්පාදය කරගෙන යනවා. රූපය ඇතුවන පිළිවෙලත් සමග එතකොට කොටස් හතරක අවබෝධයක් දැනෙනවා. මොකද්ද? නාමයයි නාමයේ හේතුවයි, රූපයයි රූපයේ හේතුවයි වශයෙන් කොටස් හතරක අවබෝධයක් ඇති වුණා. කොටස් හතර කිව්වම මෙතන රාශියක් බදාගන්න බැරි තරම් ගොඩක් මෙතන තියෙන්නේ. මේ තරම් විශාල ගොඩම එකක් එකක් පාසා සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. අන්තිමේ ඒකට තමයි සම්මස්සන ඥානය කියන්නේ. එතෙන් පටන් මේ උගන්වන විපස්සනා ඥාන ටිකයි පවත්න්නේ. මේ විපස්සනා ඥානවලින් කෙරෙන්නේ මොකද්ද? අපි මේ විපස්සනා කරන පින්වතුන් විශේෂයෙන් සලකන්න ඕනේ විපස්සනාව කියන්නේ ඥානය බව. මේ ප්‍රධාන ඥානය ලෝකෝත්තර ඥානයක් ලබා ගැනීමට උපකාරී වන මූලික අවබෝධ ඥානය. මේ ඥානය ලබා ගැනීමට සමාධිය උමනා වෙනවා. සමාධියක් නැත්නම් මේ ඥානය ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමාධිය ඇතිවන තාලෙට හැකිතාක් ඉවසීමෙන් නොනැවතී භාවනා කරන්න ඕනේ. භාවනා කරන උදවිය ඔන්න අද භාවනා කරා හෙට කරන්නේ නැහැ. ඒ උදවිය අනිද්දා කරන්නේත් නැහැ. ඊට පස්වෙනිදා ඔන්න බොහෝම උමනාවෙන් කරනවා. එසේ නොකට මේක අඛණ්ඩව ගෙනියන්න ඕනේ. අදත් භාවනා කරනවා
හෙටත් භාවනා කරනවා. ස්වාමීන් වහන්ස දැන් ළඟදී ඉඳන් භාවනාවට ඉඳගත් වෙලේ ඉඳන් දැවිල්ලයි රස්නේ බොහොම තදින් දැනෙනවා. එතකොට ඒ අතේ යන්නද? එහෙම නැත්නම් ඒවා මෙනෙහි කරන්නද? ඕන වෙලාවක් ඉන්න භාවනා පරයන්කේ ඉන්න පුළුවන්. අන්න ඒවා දැනෙනකොට මොකද්ද දැවිල්ල මේ තේජෝ ධාතුවනේ තේජෝ ධාතුව වැටහෙනවා. ඒවා මෙනෙහි කරන්න ඕනේ. දැන් මේ පිම්බීම හැකිලීමද කරන්නේ? එහෙමයි ස්වාමීනි. පිම්බීම හැකිලීම කොයි විදියටද දැනෙන්නේ? ඒවා කැඩි කැඩි යනවා දැනෙනවා ස්වාමීනි. ඒ කැඩි කැඩි යනවා දැනෙනවා. ඒවා හොඳයිනේ. උද්‍යව්‍ය කියන්නේ ඒකට. අන්න ඒක සලකන්න ඕනේ. ඒ කැඩි කැඩි යන විදිය දැනෙනකොට ඒක මෙනෙහි කරන්න ඕනේ. අනිත්‍ය. අනිත්‍යයි කියන එකයි එතනින් තේරුම් ගන්න ඕනේ. ඊට ඉස්සර වෙලා මේ නාම රූප ධර්ම වැටුණාද? එහෙයි ස්වාමීනි. පාඩම් කරලා තියෙන නිසාද දන්නේ නැහැ. අපි අභිධර්මයේ හුඟක් පාඩම් කරනවා. අන්න ඒ උදවියට ටිකක් කරදර වෙනවා තමයි. ඒ වුණත් ඒ ඇත්තන්ට ලේසි භාවනා කරන්න. ඒ වුණාට හොඳට තේරුම් ගන්න ඕනේ මේ පාඩමද එන්නේ භාවනාවද කියලා. දැන් ඒක නවත්තලා භාවනා කරනවා. මේ ඉවසන්න බැරි රස්නේ තමයි. ඒක දෝෂයක් නෙමෙයි නේද ස්වාමීනි? ඒක මෙනෙහි කරනකොට හරියයි. ඒක වරදක් නැහැ. ඒක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේ තේජෝ ධාතුවයි. තේජෝ ධාතුව කියලා මෙනෙහි කරනකොට හරියයි. අඩුවෙලා යනවා. ස්වාමීන් වහන්ස මට මේ ඇතිවීම නැතිවීම බොහොම සියුම්ම පේනවා. වෙන කිසි දෙයක් මේ ශරීරයක් තියෙනවා කියලාවත් පේන්නේ නැහැ. දැන් ඔය මෙනෙහි කරන්නේ මොකද්ද? ආනාපානේ. ඒකටම හිත යොදාගෙන ඉන්න ඕනේ. ආනාපානේට ඒකම මෙනෙහි කරන්න ඕනේ. ඒක හොඳයි. වේදනාව. හාමුදුරුවනේ හුඟක් අමාරුවට වේදනාව තියෙනවා. හුඟක් අමාරුවට වේදනාව තියෙනවද? ඉතින් මොකද්ද කරන්නේ ඒකට? වේදනාවයි වේදනාවයි කියලා මෙනෙහි කරනවා. ඒ වේදනාව එන්නේ කොයිතරම් වෙලාවකට පසුවද? සාමාන්‍යයෙන් ඉඳගන්න වෙලාවට නෑනේ වේදනාව. ඒ වේදනාවේ දෙවිධයක් තියෙනවා. වේදනාව සම්බන්ධව පිළිපදින විදි දෙවිධයක් තියෙනවා. සාමාන්‍ය වේදනාවක් තියෙනකොට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරලා කර්මස්ථානයට හිත ගන්නවා. ඉවසන්න බැරි වේදනාවක් ආවොත් වේදනාව පවතින තැනට හිත යොදලා වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන ගමන්ම සලකන්න ඕනේ වේදනාව එන්නේ මක් නිසාද කියලා. මේ වේදනාව එන්නේ මක් නිසාද? සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. ප්‍රත්‍ය නිසයි මේ වේදනාව ඇතිවන්නේ. පස්සය ඇතිවන්නේ ආයතන නිසා. ආයතන කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවානේ. දැන් චක්කු, සෝත, ඝාන, ජීවහා ඕවා ආයතනයෝයි. මේ ආයතන කියන නිසා මේවා නිසයි පස්සය ඇතිවන්නේ. මෙතන පස්සේ කියන්නේ වේදනාව ඇතිවන තැන. මේ වේදනාව කියන්නේ ඔය දෙකක් එකට හැපෙන තැන. ඔය පස්සේ කියන්නේ නොගැලපෙන දෙකක් ඇති වෙනකොට දුක් වේදනාව, ගැලපෙන සතුටෙන් දෙකක් ඇති වෙනකොට සුඛ වේදනාව, මධ්‍යස්ථ වේදනාව, අනිත් වේදනාව. මෙතන මේ නොගැලපෙන දෙකක් එකතු වෙන නිසයි පස්සය. මෙතන මේ පස්සය නිසයි වේදනාව ඇතිවන්නේ. පස්සය කියන්නේ හැපීම. මොන වගේ හැපීමද?
නොගැලපෙන දෙකක් හැපීම නිසයි කියලා කියනවා. ඔන්න ඔය විදියට තේරුම අනුව සලකමින් එතනටම හිත යොදාගෙන වේදනාව වේදනාව කියලා අර වේදනාව තියෙන තන ස්වභාවය හිතට අරගනිමින් භාවනා කරන්න ඕනි. මේ රූප ධර්මයන් දැනෙන්නේ හිතට. මේ නාම ධර්මයන් දැනෙන්නේ හිතටයි. නාම රූප ධර්මයන් දෙකක් මෙතන තියෙන්නේ. එතනත් ලොකු භාවනාවක්. වේදනානුපස්සනා කියන්නේ ඒකටයි. මෙතන දැනෙන්නේ හිතටයි. ඒක නාමයක්. වේදනාව පවතින්නේ රූපයක් අනුවයි. වේදනාවත් නාම ධර්මයක්. දැනීමෙන් නාම ධර්මයක්. මෙතන තියෙන්නේ වේදනාව. රූපය ඇසුරු කරගනිමින්. එතකොට ඔන්න ඔය ධර්ම ස්වභාවයේ හිත යොදමින් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගෙන ඉන්නකොට නැති වුණොත් මෙතනදී තව දුරටත් වේදනාව ඇතිවන්නේ නැහැ. ඒ එක්කම අනිත්‍ය මෙනෙහි කෙරුවොත් හොඳයිද ස්වාමීනි? ඉබේටම ඒක නැති වුණායින් පසුව අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් සමහර විටක ඔය පුංචි වේදනාවක් ආවොත් මෙනෙහි කරනකොට නැති වුණා නම් අනිත්‍ය කියලා හිතනවා. වේදනා අනිත්‍යයි. එහෙම සැලකුවේ නැත්නම් වේදනාව නැති වුණේ නැත්නම් අනිත්‍ය කිව්වට තේරෙන්නේ නෑනේ. නැති වුණායින් පස්සේ ඒකටම හිත යොදාගෙන මෙනෙහි කරන්න ඕනි. අන්තිමේදී වේදනාව ආයේ එන්නේ නැහැ. ස්වාමීනි, මේ වේදනාව කීපපලක දැනෙනවා නම්, ඒ විදියට වේදනා කීපයක්ම දැනෙනවා නම් මෙනෙහි කරන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් වේදනාව දැනෙන තැනට හිත යොදවන්න. සමහර වේලාවට ස්වාමීනි, ඔක්කොම වේදනා එක වගේ දැනෙනවා නම් ඔක්කොම එකට අල්ලලා මෙනෙහි කරන්න පුළුවන් නම් හොඳයි. ඔක්කොම හැමතැනම තියෙන වේදනා මේ පස්සේ නිසයි ඇතිවන්නේ කියලා පස්සපච්චයා වේදනා කියලා ඒ වේදනා ඔක්කොම එක හිතින් අරගෙන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරමින් ඉරියව්ව වෙනස් කරන්න හොඳ නැද්ද ස්වාමීනි? මෙනෙහි කරමින් ඉරියව්ව වෙනස් කළාට කමක් නැහැ. ඒත් ඉක්මනට වේදනාව තියෙන වේලේ ඉරියව වෙනස් කරන්න හොඳ නැහැ. ටිකක් ඉවසගෙන වේදනාව මෙනෙහි කරන්න ඕනේ. බැරිම නම් හොඳ වෙන්නේ නැත්නම් ඉරියව වෙනස් කළාට කමක් නැහැ. වේදනාවටත් ඉඩ දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ, මම භාවනා කරනවා. හැමතිස්සෙම මට තේරෙන්නේ නැහැ මුකුත් නැහැ කියලා. ඇහෙනවා කවුරුත් නැහැ. ඇඟේ මුකුත් තේරෙන්නේ නැහැ. කවුරු හරි දැක්කොත් සේරම ෂණේකින්ම පස්පෙනවා. පේනවා. කැඩිලා බිඳිලා සුන් වෙලා පේනවා. දූවිලි වෙනවා. එක වේලාවකට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. කාගේවත් රූපයක්, ගහක්, කොළක් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. පස් වෙනවා පේනවා. දැන් හුඟක් කල්ද භාවනා කරන්න අරන්. අවුරුදු 4ක් විතර වෙනවා ස්වාමීනි. ගිය කඳු බොඩ භාවනා කරන්න. මොකද්ද පිම්බීම හැකිලීමද දැන් කරන්නේ? කඳු බොඩදී මොකද්ද කිව්වේ? ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. ස්වාමීන් වහන්සේ කඳු බොඩදී මෙනෙහි කරන්න කීවා. ඒකත් තේරෙන්නේ නැහැ. සීතලක් තේරෙනවා. මම ඉන්නවද දන්නේ නැහැ. එතකොට හිත තියෙන බව තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්ස. ඇහෙනවා. බණ එහෙම අහනකොට හාමුදුරුවෝ පේන්නත් දිය වෙනවා වගේ. හොඳයිනේ, තව එහෙම කරගෙන යන්න. අද දවසේ මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ සුගතෝ වාදීන් බිඳක් පමණයි මතක් කළේ. මේවා නැවත නැවතත් සලකාගෙන තම තමන් බලාපොරොත්තු වන්නා වූ ඒ උතුම් මාර්ගය
හැකිතාක් ඉක්මනට ලබා ගන්නට මේ ඇත්තන්ට ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.